හොඳයි දරුවනි අපි කතා කරමින් හිටියේ පූර්ණ තරගකාරී වෙළඳපොළක මිල සමතුලිතතාව පිළිබඳවයි. යටතේ ඉස්සෙල්ලම අපිට කියන්න අවශ්‍ය වුණා මොකක්ද මේ පූර්ණ තරගකාරී වෙළඳපොළක් කියන්නේ කියලා. මේ යටතේ අපි යෝජනා කළා මොකක්ද මේ පූර්ණ තරගකාරී වෙළඳපොළක් කියන්නේ කියලා. මේ වගේ පූර්ණ තරගකාරී වෙළඳපොළක ලක්ෂණ කීපයක් තිබුණා. පළවෙනි හා වැදගත්ම ලක්ෂණය තමයි මේකේ පූර්ණ තරංගයක් තිබුණා. කිසිම ගැටලුවක් නැහැ. මේකේ තියෙනවා පූර්ණ තරංගයක්. නිෂ්පාදකින් අතර එක පැත්තකින් තරංගයක් තියෙනවා භාණ්ඩ විකුණා ගැනීමට. පාරිභෝගිකින් අතර තව පැත්තෙන් තරංගයක් තියෙනවා භාණ්ඩ මිලදී ගැනීමට. ඉතින් ඒ නිසා මේක කිසිම ආකාරයකින් ආමනය කරපු එකක් නෙමෙයි ස්වභාවිකව පවතින තත්ත්වයට තේම වැඩි තරංගයක් ඇතිවන අවස්ථාවක් වුණා. ඒතර මේ තරංගය යටතේ අපි දැකපු තව ලක්ෂණයක් තමයි මේ වෙළඳපොළේ නිෂ්පාදකින් හා පාරිභෝගිකයින් විශාල සංඛ්‍යාවක් හිටියා. මේ වෙළඳපොළ තුල එක පැත්තකින් නිෂ්පාදකයෝ අනෙක් පැත්තෙන් පාරිභෝගිකයෝ විශාල සංඛ්‍යාවක් හිටියා. හැබැයි එක් නිෂ්පාදකයෙකුට හෝ පාරිභෝගිකයෙකුට තනිව සලකපුවාම වෙළඳපොළ මත ඇති කළ හැකි බලපෑම ඉතාම අමාරු වුණා. ඒ නිසා වෙළඳපොළ යාන්ත්‍රණය මගින් මිල තීරණය වෙනවා. සියලු දෙනා මේ මිල බාර ගන්නවා. එතකොට මේ මිල මත යම් පුද්ගලයෙකුට කළ හැකි නැත්නම් නිෂ්පාදකයෙක් හෝ පාරිභෝගිකයෙකුට වෙළඳපොළේ ඇති මිල හෝ සමතුලිත ප්‍රමාණය මත ඇති කළ හැකි බලපෑම ඉතාම වුණා. ඒ වගේම වෙළඳපොළේ පැවති භාණ්ඩ ඔක්කොම එක හා සමාන හේවත් භාණ්ඩ සමජාතීය වුණා. ඒ නිසා වෙළඳ ප්‍රචාරණයක් අනවශ්‍යයි. භාණ්ඩ ප්‍රචාරණය කිරීමක් අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේම මේ වෙළඳපොළට අබාධ පිවිසුමක් හා පිටවීමක් තිබුණා. ඕනම පුද්ගලයෙකුට බාහිර බලපෑමකින් තොරව වෙළඳපොළට ඇතුල් වෙන්න හා ඒකෙන් පිට වෙන්න පුළුවන් වුණා. ඒ වගේම වෙළඳපොළ මත රජය මගින් නැති කර බලපෑම හේවත් රාජ්‍ය නිර්බාධය නැත්නම් රජය මගින් නැති කළ බලපෑම නොගිනිය හැකි තරම් අඩු වුණා හේවත් රාජ්‍ය නිර්බාධ තත්ත්වයට තමයි තිබුණේ. ඒතර මේ වෙළඳපොළේ හුදෙක්ම ඉල්ලුම හා සැපයුම අතර කිසියම් අන්තර් ක්‍රියාවක් සිද්ධ වෙලා තමයි භාණ්ඩවල ඒකක මිල හා භාණ්ඩ ප්‍රමාණ තීරණය වෙන්නේ. එතකොට මේ වගේ වෙළඳපොළක සමතුලිතතාවයට පත්වීම අපි ආකාර තුනකින් යෝජනා කළා. එක ආකාරයක් තමයි අපිට මේ සමතුලිත වෙළඳපොළ සමතුලිතතාව. වෙළඳපොළ සමතුලිතතාව කියලා කිව්වේ ළමයි මේ වගේ පූර්ණ තරගකාරී වෙළඳපොළක් පවතින ස්ථානයක භාණ්ඩයේ ඉල්ලුම භාණ්ඩයේ සැපයීමට සමාන වන අවස්ථාවේ යම් මිලක් තීරණය වෙනවා. මෙන්න මේ අවස්ථාවට අපි කිව්වා සමතුලිතතාව කියලා. වෙළඳපොළ සමතුලිතතාව ගණනය කිරීමේදී ඉල්ලුම හා සැපයීම සමාන වෙනවා. සමතුලිත මිලක් තියෙනවා, සමතුලිත ප්‍රමාණයක් තියෙනවා. එතකොට දී යති දත්වයන් මත අපි සමතුලිතතාව විසඳනවායි කියලා කියන්නේ මොකක්ද මේ සමතුලිත මිල, මොකක්ද මේ සමතුලිත ඉල්ලුම හෝ සමතුලිත සැපයීම. එතකොට මේක සොයන්න පුළුවන් ක්‍රම තුනක් ගැන අපි යෝජනා කළා. මේකෙන් පළවෙනි ක්‍රමය අපිට දක්වන්න පුළුවන් ලේඛනයේ මගින් නැත්නම් ඉල්ලුම් හා සැපයුම් ලේඛනයේ මගින්. අපි ඉල්ලුම් හා සැපයුම් ලේඛන එක්ව දක්වලා භාණ්ඩයේ ඒකක මිල දක්වනවා. ඊළඟට ඉල්ලුම දක්වනවා. ඊළඟට සැපයුම් දක්වනවා. මෙහෙම ඉතින් අගයන්නේ නෝ කිසියම් අගයකදී නැත්නම් කිසියම් ඒකක මිලකදී භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයයි සැපයුම් ප්‍රමාණයයි සමාන වෙනවා නම් මෙන්න මේක තමයි සමතුලිත අවස්ථාව. මේ ඉල්ලුම් ලේඛනයේ මගින් විසඳන ආකාරය. දෙවෙනි ආකාරයක් ගැන අපි කතා කළා. ඉල්ලුම් සිතේ මගින් විසඳන ආකාරය. මේදී අපි කළේ ඉල්ලුම් හා සැපයුම් සිතයන් ඉදිරිපත් කරලා සිතයන් එකිනෙකාට සමාන කර විසඳීමේ පීවලගේ හොයාගන්න එකයි. මේදී අපි දන්නවා ඉල්ලුම් සිතේ අපි සමාන කළා සැපයුම් සිතේට. ඉල්ලුම
QD සමානයි සැපයුම QS. මේ මගින් ඒකක මිල හොයාගෙන එම ඒකක මිල ඔබගේ කැමැත්ත පරිදි QD හෝ QS කියන සමීකරණ ඕනම එක ආදේශ කිරීමෙන් අපට සමතුලිත ප්‍රමාණය ගණනය කළ හැකි වෙනවා. එතකොට මේක තමයි අපේ දෙවෙනි ක්‍රමය. තුන්වෙනිවා අප කළේ මේක ප්‍රස්තාරිකව විසඳීම. අපි එකම ඛණ්ඩාංක තලයක ඉල්ලුම් රේඛාවත් සැපයුම් රේඛාවත් අඳිනු. අපි එකම ඛණ්ඩාංක තලයක ඉල්ලුම් රේඛාවත් සැපයුම් රේඛාවත් අඳිනු. මේ රේඛා දෙක එකිනෙකට ඡේදනය වන ස්ථානයේ පවතින මිල සමතුලිත මිල වෙනවා. ප්‍රමාණය සමතුලිත ප්‍රමාණය වෙනවා. අපිට මේ විදිහට පුළුවන් වුණා යම් භාණ්ඩයක ඉල්ලුම හා සැපයුම සමතුලිත අවස්ථාව ගණනය කරලා හොයන්න. දැන් අපි මේ කතා කර කර ඉන්නේ ළමයි මෙන්න මේ ආකාරයෙන් තීරණය වන සමතුලිත මිල කෙරෙහි සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව. මේ කතා කරන්න එකයි සමතුලිතතාව කෙරෙහි ඇතිවන බලපෑ. වෙළඳපොළ සමතුලිතතාව යනු කිසියම් වෙළඳපොළක ඉල්ලුම හා සැපයුම මත ඇතිවන తాවකාලික සංසිද්ධියක්. වෙළඳපොළක් ඉතාධිකව ගතික වෙනවා. මේ අනුව සමතුලිතතාව කියන එක ඇති වෙලා මේ දිගටම පවතින තත්ත්වයක් නෙවෙයි. මේ නිසා ඉල්ලුම් හා සැපයීම් සිට විතන් වීමට බලපාන ඕනෑම සාධකයක් මගින් සමතුලිතතාව වෙනස් වෙන්න පුළුවන්. ළමයි ඉල්ලුම් හා සැපයීම් සිට විතන් වෙනවා කියන්නේ මේකයි. හිතන්න මේ තියෙන්නේ ඉල්ලුම් ලේඛනයක් කියලා. මේ තියෙන ප්‍රමාණය මේ තියෙන ඒකක මිල සලකා බලන භාණ්ඩයක ඉල්ලුම් රේඛාව කැපිටල් D කැපිටල් D මගින් සැපයුම් රේඛාව SS මගින් දක්වන සමතුලිත අවස්ථාව මෙතන. කිසියම් හේතුවක් නිසා ඉල්ලුම් රේඛාව දකුණට විතැන් වෙනවා. මෙන්න නව ඉල්ලුම් රේඛාව. D dash දක්වා මෙන්න සමතුලිත මිල වැඩි වුණා. ප්‍රමාණයත් වැඩි වුණා. මේ නිසා ඉල්ලුම් රේඛාවත් ඔය වගේ තමයි. සැපයුම් රේඛාවත් ඔය වගේ තමයි. වමට හෝ දකුණට විතැන් වූ විට ඒ මත සමතුලිත ඉල්ලුම හා සමතුලිත ප්‍රමාණයට බලපෑම් ඇති වෙනවා. හැබැයි දැනගන්න ඉල්ලුම හා සැපයුම් සිට විතැන් වීමට බලපාන ඕනෑම සාධකයකට මේ නිසා සමතුලිතතාව වෙනස් කරලා මේ සමතුලිත ලක්ෂ්‍ය වෙනස් කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට සමතුලිතතාව වෙනස් වෙන්න පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා. සැපයුම ස්ථාවර තිබියදී ඉල්ලුම වෙනස් වෙනවා. ඉල්ලුම ස්ථාවරව තිබියදී සැපයුම වෙනස් වෙනවා. ඉල්ලුම හා සැපයුම කියන දෙකම වෙනස් වෙනවා. සමතුලිත මිල කියන අපි මිලට රජේ දායක වෙනවා. එහෙනම් අපි පළවෙනි අවස්ථාව හඳුනාගමු. සැපයුම ස්ථාවරව තිබියදී ඉල්ලුම වෙනස් වීම. මෙතෙන්දි වෙන්නේ සැපයුම නියතවම තියෙද්දී ඉල්ලුම් රේඛාව තමයි තමාගේ මුල් පිහිටීමට සමාන්තරව වමට හෝ දකුණට ගමන් කරන්නේ. මේකට අපි කියනවා ඉල්ලුම් රේඛාව විතැන් වෙනවා කියලා. ආකාර දෙකක් වෙනවා. එකක් තමයි ඉල්ලුම් රේඛාව වමට විතැන් වෙනවා. අනික තමයි ඉල්ලුම් රේඛාව දකුණට විතැන් වෙනවා. අපි පොඩ්ඩක් බලමු මේ අවස්ථාවන් ටික. දැන් මෙතෙන්දි වෙලා තියෙන සැපයුම ස්ථාවරව තියෙද්දී ඉල්ලුම විතරයි වෙනස් වෙලා සැපයුම් රේඛාව නියතව තියෙද්දි
ඉල්ලුම් රේඛාව විතරයි වෙනස් වෙලා තියෙන්නේ. මෙන්න ළමයි සැපයුම් රේඛාව එයාගේ පිහිටීම් පොඩ්ඩක්වත් වෙනස් වෙන්න බෑ. ඉල්ලුම් රේඛාව තමයි වෙනස් වෙලා තියෙන්නේ. මම හිතනවා මෙන්න ආරම්භක සැපයුම කැපිටල් S කැපිටල් S කියලා මේ පිහිටීම මේ විදිහට නියතව තියනවා වෙනස් වෙන්නේ නෑ. නමුත් ඉල්ලුම් රේඛාව වෙනස් වෙලා තියෙනවා. මෙන්න ආරම්භක ඉල්ලුම capital D වශයෙන් තියෙනවා. කිසියම් හේතුවක් නිසා ඉල්ලුම් රේඛාව වෙනස් වෙනවා. මේ අර්ථයේ ඉස්සෙල්ලම වෙන්න පුළුවන් දේ ඉල්ලුම් රේඛාව මේ මුල් පීඨීමට සමාන්තරව වමට ආවා. අපි කියනවා වමට විතන් වීම කියලා. මෙන්න වමට ආවා. දන්නවා ඉල්ලුම් රේඛාවක් වම් පැත්තට ගමන් කරන්නේ ඉල්ලුම අඩු කරන සාධකයක් මගින් කියලා. කෙසේ හෝ වේවා මෙන්න නව ඉල්ලුම් රේඛාව. මේක අපි නම් කරනවා D1 කියලා. මොකද වෙන්නේ? කලින් තිබුණේ සමතුලිත මිල මෙන්න මෙතනයි ළමයි. සමතුලිත ප්‍රමාණය තිබුණේ මෙන්න මෙතනයි. නමුත් දැන් මොකද වුනේ? ඉල්ලුම් රේඛාව වමට විතැන් වුණා. දැන් බලන්න සමතුලිත මිල කොහෙද තියෙන්නේ කියලා. දැන් සමතුලිත මිල තියෙන ළමයි මෙන්න මෙතන. සමතුලිත ප්‍රමාණය තියෙන්නේ මෙන්න මෙතන. එහෙනම් ඉල්ලුම් රේඛාව වමට විතැන් වුණොත් භාණ්ඩයේ සමතුලිත මිල අඩු වෙනවා, සමතුලිත ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් දෙවෙනි අවස්ථාව බලන්න ඉල්ලුම් රේඛාවක් දකුණට විතැන් වෙලා තියෙනවා. ඉල්ලුම් රේඛාව දෙවෙනි අවස්ථාවේ දකුණට විතැන් වෙලා තියෙනවා. මෙන්න සලකා බලන භාණ්ඩයක් සඳහා ආරම්භක ඉල්ලුම් රේඛාව D1 වශයෙන් අපි දක්වනවා. සැපයුම් රේඛාව මෙන්න S1. S1 S1 තරම තමයි සැපයුම් රේඛාව තියෙන්නේ. දැන් මෙතෙන්දී අපි කලින් කතා කළ අවස්ථාවේ මොකද වුනේ? ඉල්ලුම් රේඛාව දැන් වමට විතැනුණා. දැන් සිද්ධ වෙන්නේ ඉල්ලුම් රේඛාව දකුණට විතැන් වෙනවා. මෙන්න මේ අවස්ථාවේ සමතුලිත මිල තමයි මේ සමතුලිත ප්‍රමාණය. ඔහොම තියෙන වෙලාවක යම් හේතුවක් නිසා සමතුලිත නැත්තම් ඉල්ලුම් රේඛාව දකුණට විතැන් වෙනවා. මෙන්න නව ඉල්ලුම් රේඛාව දකුණට විතැන් වුණා. එතකොට මේක D2 වෙනවා. මෙන්න මේක තමයි නව සමතුලිත ලක්ෂය. මොකද වෙලා තියෙන්නේ? ඉල්ලුම් රේඛාව දකුණට විතැන්නකොට සමතුලිත අවස්ථාවත් ඉස්සරහට ගිහින් තියෙනවා. එහෙම නෙමෙයි, අපි හිතමු ඉල්ලුම් රේඛාව වමට විතැන්නවා. මගේ කලින් යන්නා මෙතන මැදලා පෙන්වුවත් එහෙම ඉල්ලුම් රේඛාව වමට විතැන්වීමක්. සමතුලිත මිලත් අඩු වෙනවා, ප්‍රමාණයත් අඩු වෙනවා. ඉතින් ඒ නිසා අපි කතා කළේ යම් භාණ්ඩයක ඉල්ලුම වෙනස් විය හැකි, නැත්නම් ඉල්ලුමේ වෙනස්කම මත සමතුලිත මිල වෙනස් වීම පිළිබඳවයි. ඊට පස්සේ අපි කිව්වා
සැපයම ස්ථාවර තියෙද්දී ඉල්ලුම් රේඛාව පමණයි විතැන් උනේ ආකාර දෙකයි වමට විතැන් උනා අනිත්කාර දකුණට විතැන් උනා වමට විතැන් උනහම ඉල්ලුම හා ඉල්ලුම් ප්‍රමාණය හා සමතුලිත මිල අඩු උනා දකුණට විතැන් උනහම මොකද උනේ ඉල්ලුම් ප්‍රමාණය හා සමතුලිත මිල නැත්තම් සමතුලිත මිල හා සමතුලිත ප්‍රමාණය ඉහළ ගියා निश्चिताई इल्लुम रेखा वमट वितन पुलवांग दकुंड वितन बरविलावत इल्लुम रेखा वमट वितन वेन्ने समतुलित मिल अडुवेनो समतुलित प्रमाणय अडुवेन हेबै इल्लुम रेखा बरविलावत दकुंड वितन मुकुद वेन्ने समतुलित मिल वेडी वेनवा समतुलित प्रमाणय वेडी वेन एक तमय अपि दनगन्न ओने दे ओन्ने एक अवस्थावक लमय मे दक्वला तियेन्ने सियलुम सिद्धिय तणि प्रस्तारयक ළමයි දැනගන්න මේ සැපයම ස්ථාවරව තියෙනවා මේකේ ලක්ෂණේ තමයි SS රේඛාව හිවත් සැපයම ස්ථාවරයි නැත්නම් සැපයම රේඛාව ස්ථාවරයි වෙනස් වෙලා තියෙන ඉල්ලුම ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා එකක් තමයි ඉල්ලුම් රේඛා වමට විතැන් වෙන්න පුළුවන් අනික තමයි දකුණට විතැන් වෙන්න පුළුවන් ළමයි D1 මගින් දක්වලා තියෙන්නේ ඉල්ලුම් රේඛාව මේ DD මගින් දක්වලා තියෙන මුල් ඉල්ලුම් රේඛාව D1 මගින් දක්වලා තියෙන්නේ වමට විතැන් වූ ඉල්ලුම් රේඛාව මේ වගේම D2 මගින් දක්වලා තියෙන්නේ දකුණට විතැන් වූ ඉල්ලුම් රේඛාව බලන්න इल्लुम रेखा वमट वितन भीम समग मुकद समतुलित मिल पी एक दक्को आडुवेनो समतुलित प्रमाण क्यू एक दक्को आडुवेनो समतुलित अवस्थावे पवति समतुलित मिल पी समतुलित प्रमाण क्यू रेखा वमट वितन भीम समग समतुलित मिल पी एक उना प्रमाण क्यू एक उना एम निवे सपयम स्थावर तिबियदि इल्लुम रेखा दक्कोट वितन उना මේ D2 මගින් දක්වලා තියෙන දකුණට විතැන් වූ ඉල්ලුම් රේඛාවයි මෙන්න සැපයුම් රේඛාව ස්ථාවරයි ඉල්ලුම් රේඛාව දකුණට විතැන් වුණා මෙන්න සමතුලිත මිල PE2 දක්වා ඉහළ ගියා මෙන්න සමතුලිත ප්‍රමාණය QE2 දක්වා ඉහළ ගියා දැන් දෙවෙනි අවස්ථාව තමයි ළමයෝ ඉල්ලුම් රේඛාව ස්ථාවර තියෙනවා සැපයුම තමයි වෙනස් වෙන්නේ ඉල්ලුම් රේඛාව පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ සැපයුම් රේඛාව වෙනස් වෙනවා මෙන්න තත්ත්වය බලන්න ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ සැපයුම් රේඛාව පමණයි වෙනස් වෙන්නේ ළමයි බාණ්ඩ ප්‍රමාණය ඒකක මිල इल्लुम रेखा स्थावर होती है मिन्न इल्लुम रेखा व्याग पीटी विनस्कर न्याय मेक कैपिटल डी वशेन स्थावर होती है अभी क्यों इस इसके ना මේ අර්ථයේ සමතුලිත මිල තමයි මේ දක්වලා තියෙන්නේ මේ තියෙන සමතුලිත ප්‍රමාණය මේ දක්වලා තියෙන්නේ PE මේ දක්වලා තියෙන්නේ QE මේව තියෙද්දි මොකද උනේ ඉල්ලුම් රේඛාව නියතව තියෙද්දි සැපයුම් රේඛාව වමට විතැන් වුණා
මෙන්න සැපයුම් රේඛාව වමට විතැන්නූ තත්ත්වය සැපයුම් රේඛාව වමට විතැන්නුණා මෙන්න නව සැපයුම් රේඛාව S1 දැන් මොකද උනේ බලන්න ළමයි සමතුලිත මිල PE PE එක දක්වා අඩු වුණා සමතුලිත ප්‍රමාණය QE QE එක දක්වා අඩු වුණා එහෙනම් මෙන්න ඉල්ලුම නියතව තිබියදී වෙන්න පුළුවන් අනිත් දේ මොකක්ද සැපයුම් රේඛාව දකුණට විතැන්වීම සැපයුම් රේඛාව මුල් පිහිටීමට සමාන්තරව දකුණට ගමන් කරනවා හෙවත් දකුණට විතැන්වීම මෙන්න S2 තත්ත්වය මෙන්න සමතුලිත මිල PE දෙක දක්වා PE දෙක දක්වා අඩු වෙනවා ඒ වගේම සමතුලිත ප්‍රමාණයට මොකද වෙන්නේ ළමයි මෙන්න මේ අවස්ථාවේ අපි ඉන්නේ සමතුලිත ප්‍රමාණය QE දෙක දක්වා වැඩි වෙනවා ඉල්ලුම නියතව තිබියදී සැපයුම් රේඛාව වෙනස් වීමෙන් සමතුලිත මිල වෙනස් වෙන්න පුළුවන් ආකාර දෙකක් ගැන කතා කළා එකක් සැපයුම් රේඛාව වමට විතැන්වෙනවා අනික සැපයුම් රේඛාව දකුණට විතැන්වෙනවා සැපයුම් රේඛාව වමට විතැන්වෙනකොට සමතුලිත මිල වැඩි වෙනවා සමතුලිත ප්‍රමාණය අඩු වෙනවා අනික සැපයුම් රේඛාව දකුණට විතැන්වීම ඉල්ලුම නියතව තිබියදී ඒ සමග සැපයුම් සමතුලිත මිල අඩු වෙනවා සමතුලිත ප්‍රමාණය වැඩි වෙනවා සමතුලිත රේඛාව වමට විතැන්වීමෙන් සමතුලිත මිල PE2 දක්වා වැඩි වෙනවා සමතුලිත ප්‍රමාණය QE2 දක්වා අඩු වෙනවා මේ දක්වලා තියෙන්නේ ඒකම තමයි මෙන්න කැපිටල් D මගින් දක්වලා තියෙන්නේ මෙල්ලුම් රේඛාව කැපිටල් S මගින් දක්වලා තියෙන්නේ සැපයුම් රේඛාව පළවෙනි අවස්ථාවේදී වෙලා තියෙන්නේ සැපයුම් රේඛාව වමට විතැන් වෙනවා ඊළඟ අවස්ථාවේ සැපයුම් රේඛාව දකුණට විතැන් වෙනවා මේදී තමයි ඔය කියන හැසිරීම අපට දකින්න පුළුවන් වෙන්නේ එහෙනම් අපට පුළුවන් දක්වන්න පොදුවේ මෙහෙම කියන්න පුළුවන් ඇත්තෙන්ම මේකයි දැනගන්න ඕන පළවෙනි අවස්ථාවේ මොකක්ද ළමේ වුනේ සැපයුම් රේඛාව නියතයි මම මෙහෙම කොටු කරලා දක්වනවා ඉල්ලුම් රේඛාව වෙනස් වුණා ඉල්ලුම් රේඛාව වමට විතැන්වුණා එහෙම නැත්නම් ඉල්ලුම් රේඛාව දකුණට විතැන්වුණා සැපයුම නියතව තිබියදී ඉල්ලුම් රේඛාව වමට විතැන් වෙනකොට මොකද වෙන්නේ ළමයි මෙන්න මේ වාගේ දෙයක් වෙන්නේ මෙන්න සැපයුම නියතව තියෙනවා ඉල්ලුම් රේඛ මෙන්න සමතුලිත අවස්ථාව තියෙනවා ඉල්ලුම් රේඛාව වමට විතැන් වෙනවා සමතුලිත මිලයි ප්‍රමාණයයි දෙකම අඩු වෙනවා PE අඩු වෙනවා QE අඩු වෙනවා එහෙම නෙවෙයි සැපයුම නියතව තිබියදී ඉල්ලුම දකුණට විතැන් වෙනවා මෙන්න විතැන් වුණා මොකද වෙන්නේ සමතුලිත මිල වැඩි වුණා සමතුලිත ප්‍රමාණය වැඩි වුණා PE වැඩි වුණා QE වැඩි වුණා. ඔය සැපයුම නියතව තිබෙදී ඉල්ලුම වෙනස් වීම. අපි කතා කළා දෙවෙනි අවස්ථාව. ඉල්ලුම නියතයි.
සැපයුම වෙනස් වෙනවා. ඉල්ලුම නියතයි සැපයුම වෙනස් වෙනවා. සැපයුම වෙනස් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සැපයුම් රේඛාවත් වමට විතැන් වෙනවා. සැපයුම් රේඛාව දකුණට විතැන් වෙනවා. මේ බලන්න ළමයි දැන් මෙතන කවුද නියත ඉල්ලුම නියතයි ඉල්ලුම වෙනස් වන්නේ නැහැ ඉල්ලුම වෙනස් වන්නේ නැහැ මේ විදිහටම තියෙනවා ඊට මෙන්න සැපයුම මෙන්න සමතුලිත මිල මෙන්න ප්‍රමාණය මෙන්න මිල දැන් මෙහෙම තියෙද්දි මොකද වෙලා තියෙන්නේ සැපයුම් රේඛාව වමට විතැන් වෙලා තියෙනවා වෙනත් වරකින් ඕනනම් අඳින්නම් මෙන්න සැපයුම් රේඛාව වමට විතැන් වුණා අනික් පාර නෑ සැපයුම් රේඛාව දකුණටයි විතැන් වුණේ මෙන්න සැපයුම් රේඛාව මෙන්න දකුණට විතැන් වුණා මෙන්න නව සමතුලිත මිල අඩු වුණා සමතුලිත ප්‍රමාණය වැඩි වුණා ඉතින් අපි දැන් කතා කළා සමතුලිතතාව මත ඇති විය හැකි වෙනස්කම් දෙකක් එකක් තමයි සැපයීම නියතව තිබියදී ඉල්ලුම වෙනස් වීම දෙවෙනි එක තමයි ඉල්ලුම නියතව තිබියදී සැපයීම වෙනස් වීම ඊළඟ අවස්ථාව වෙලා තියෙන්නේ ඉල්ලුමයි සැපයුමයි දෙන්නම වෙනස් වෙලා තියෙනවා මේකේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා ඉල්ලුම් රේඛාවයි සැපයුම් රේඛාවයි දෙකම එකම ප්‍රමාණයකින් විතැන් වෙලා තියෙනවා දෙවැනි එකේ සැපයුම් රේඛාව ඉල්ලුම් රේඛාවට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් වෙලා තියෙනවා තුන්වැනි එකේ ඉල්ලුම් රේඛාව සැපයුම් රේඛාවට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් වෙලා තියෙනවා බලන්න පළවෙනි අවස්ථාවේ ඉල්ලුම හා සැපයුම කියන රේඛා දෙකම එකම ප්‍රමාණ වලින් සමාන ලෙස විස්ථාපනය විතැන්ලා තියෙනවා දැනගන්න මෙහිදී සමතුලිත මිලේ වෙනසක් නැහැ නමුත් සමතුලිත ප්‍රමාණේ වෙනසක් වෙන්න පුළුවන් දැන් හිතන්න සමතුලිත අවස්ථාව කැපිටල් D මේකයි මේකයි කියලා ඔහොම තිබිලා සමතුලිත මිල PE වෙලා තියෙනවා සමතුලිත ප්‍රමාණය QE වෙලා තියෙනවා ඉල්ලුම් රේඛාව වමට විතැන් වෙනවා S3 දක්වා සැපයුම් රේඛාව වමට විතැන් වෙනවා අපි හිතුවා මෙතන D1 කියලා D1 දක්වා මෙහෙම හිටපු එක්කෙනා මෙතනට ගියා මෙහෙම හිටපු එක්කෙනා මෙතනට ආවා සමතුලිත අවස්ථාව මෙහෙමයි කලින් සමතුලිත මෙතන දැන් මෙතන වෙනසක් නෑ ඒ වගේම ඊළඟ අවස්ථාවේ සැපයුම් රේඛාව S2 දක්වා දකුණට ගමන් කළා ඒකට හරියන්නේ ඉල්ලුම් රේඛාව D2 දක්වා දකුණට ගමන් කළා සමතුලිත මිලේ වෙනසක් නෑ ප්‍රමාණය වෙනස් වෙනවා එනිසා ඉල්ලුම හා සැපයුම යන රේඛා දෙකම සමාන ප්‍රමාණ වලින් වෙනස් වුණොත් මොකද වෙන්නේ බාණ්ඩ සැපයුමේ යම් වෙනසක් ඇති වෙනවා ඒකයි මේ කියලා තියෙන මෙහිදී සමතුලිත මිලේ වෙනසක් වෙන්නේ නැහැ ප්‍රමාණයේ පමණක් වෙනස් වෙනවා දෙවනුව සැපයුම් වක්‍රය ගොඩාක් විතැන් වෙලා තියෙනවා ඉල්ලුම් වක්‍රයට වඩා ඉල්ලුම් වක්‍රය පොඩි ප්‍රමාණයකින් නම් සැපයුම් වක්‍රය ගොඩාක් විතැන් වෙලා තියෙනවා එතකොට මොකද වෙන්නේ ළමයි මේ වාගේ තත්වයක් වුණොත් එහෙම සැපයුම් වක්‍රය වැඩි ප්‍රමාණයකින් අඩු වුණොත් නැත්තම් වමට විතැන් වුණොත් මොකද වෙන්නේ දැන් මේ බලන්න එකම ප්‍රමාණවලින් නම් ගැටලුවක් නේ මෙහෙම තියෙනවා
ඉල්ලුම් රේඛාව මෙහෙම තියෙනවා සැපයුම් රේඛාව මෙන්න සමතුලිත මිල මේ ප්‍රමාණය ඔහොම තියෙද්දි සැපයුම් වක්‍රයට වඩා වැඩි සීක්‍රතාවයකින් ඉල්ලුම් වක්‍රය විතන් වෙලා තියෙනවා මේ තියෙන සමතුලිත මිල PE මේ තියෙන ප්‍රමාණය QE සැපයුම් වක්‍රයකට වඩා වැඩි සීක්‍රතාවයෙන් ඉල්ලුම් වක්‍රය විතන් වෙනවා දෙකම විතන් වෙනවා වැඩිපුර වෙන්නේ ඉල්ලුම් වක්‍රය සැපයුම් වක්‍රය ඉස්වන් දක්වා පොඩි අගයකින් කොමට විතන් වුණා ඉල්ලුම් වක්‍රය D2 දක්වා විශාල අගයකින් කොමට විතන් වුණා प्रतिपल समतुलित मिल प्रमाण एक दनगंड सेपयुम वक्रेट वडा वेड़ सीघ्रता इल्लुम वक्रे वमट वितुनुत इल्लुम वक्रे वितुनुत समतुलित मिल अडुवेनवा ඒ වගේම දැනගන්න සමතුලිත ප්‍රමාණයක් අරිනවා. ඔය අපි කතා කළේ ඉල්ලුම් හා සැපයුම් වක්‍ර එහෙට මෙහෙට යාම මත සමතුලිත මිල අඩු වැඩි වී මේකට වඩා අපට වැදගත් වෙන්නේ මේ සමතුලිත මිල කියන සංකල්පයෙන් රජ්‍ය දායකත්වයක් ලබා දීමෙන් ඒක අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අපි කතා කරන්න යන්නේ සමතුලිත මිල කෙරේ රජී වැදගත් වීම. මෙතෙන්දී අපි දන්නවා සමතුලිත මිල හා මිල සමතුලිතතාව කියන්නේ වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම අතර සිදුවන අන්තර්ක්‍රියාවක ප්‍රතිඵලයක් බව. මෙතෙන්දී රජී අදහස් වෙලා තියෙන්නේ මේ මගේ නිෂ්පාදකයා හෝ පාරිභෝගිකයා කියන කිසියම් පාර්ශවයකට අසාධාරණයක් වෙන්න පුළුවන් මේ සමතුලිත මිල ඇතිවීම නිසා. රජී මෙහිදී කරන්නේ මොකක්ද? ඒ අසාධාරණයට ලක් වූ නැත්නම් අවාසියට ලක් වූ උදවියට යම් ආධාරයක් නැත්නම් යම් පිටුවහලක් ලබා දෙනවා යම් මග පෙන්වීමක් කරනවා මෙන්න මේ සදා රජය කරන එක වැඩසටහනක් තමයි මේ සමතුලිත මිල කෙරේ මැදිහත් වෙනවා එතකොට මේ සමතුලිත මිල කියන தත්ත්වය මත රජයට බලපාන්න පුළුවන් ආකාර හතරක් දක්වලා තියෙනවා සහතික මිල යෝජනා ක්‍රමය අවම මිල යෝජනා ක්‍රමය පාලන මිලෙහිවත් මිල පාලන යෝජනා ක්‍රමය හා යෙදවුම් සහනාධාර යෝජනා ක්‍රමය අපි ඉස්සෙල්ලම ගත්තොත් ළමයි ඕකෙන් සහතික මිල යෝජනා ක්‍රමය දැන් මේක හුඟක් වෙලාවට පවතින ඔය V වගේ භෝගවලට දැනගන්න කෘෂිකාර්මික නිෂ්පාදන කාලීනයි කාලීනයි කියන්නේ ක්ෂණිකව නිෂ්පාදනය ලබා දෙන්න බෑ එවගේම මෙයා වසර පුරත් නැහැ වසරේ යම් කාලයකට විතරයි සීමා වෙන්නේ ඒ කාලයට අපි වෙළඳපොළේ නිෂ්පාදනයක් ඇති කරන්න ඕනේ එතකොට මොකද වෙලා තියෙන්නේ මෙයා වාරයට තමයි නිෂ්පාදනය ලැබෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන බොහොමයක සැපයුම කාලීන වෙනවා වසරේ යම් කාලයකට පමණක් සීමා වෙනවා එතකොට යම් හිඟ තත්වයක් ආවොත් අපිට ක්ෂණිකව වෙළඳපොළේ ඒ භෝගය ඇති කරන්න බෑ. දැන් මෙන්න මෙතෙන්දී ගොවීන් එක දෙයක් කරනවා. මීට කලින් කන්නේ වැඩි අස්වැන්නක් ලැබුණේ මොන භෝගයටද කියලා කල්පනා කරනවා. කල්පනා කරලා මොකද කරන්නේ? සියලුම ගොවීන් ඒ භෝගය වගා කරන්න පෙළඹෙනවා. මේ ප්‍රතිඵලය වෙන්නේ මේ භෝගය අස්වැන්න ඉල්ල කාලයට එක්වර විශාල අස්වැන්න ප්‍රමාණයක් වෙළඳපොළට ඇතුල් වෙනවා. එතකොට මේ මගින් මොකද වෙන්නේ ඒ වායේ මිල අඩු වෙනවා මේ මගින් ගොවීන් දැඩි අසාධාරණයකට ලක් වෙනවා තමගේ නිෂ්පාදන අලෙවි කරගන්න බැරි වෙනවා මෙන්න මේ தත්ත්වය වළක්වන්න රජයේ කල්තබා ක්‍රියාත්මක කරන වැඩසටහනට අපි කියනවා සහතික මිල යෝජනා ක්‍රමය කියලා මොකක්ද අපි කියේ හිටියේ අපි කිව්වේ කෘෂිකාර්මික බාණ්ඩ තියෙනවා ඒ වායේ සැපයුම කාලීනයි වසරේ යම් කාලයකට පමණක් සීමා වෙනවා. අනෙක් අතට මේ නිෂ්පාදන අපට වසර පුරාම පවත්වා ගන්න බෑ.
මේවායේ සැපයුම අඩු වැඩි වෙනවා. ඉතින් අපි කරන්නේ මොකක්ද? මේවායේ සැපයුම කාලීන නිසා ක්ෂණිකව වෙළඳපොළේ ඒවා ඇති කරන්නත් බෑ. මේ තත්ත්ව මතක තියාගන්න. ගොවීන් කරන්නේ මොකක්ද? මීට කලින් කන්නේ පොඩ්ඩක් පරීක්ෂා කරනවා. ඒගොල්ලන්ට පේනවා මීට කලින් කන්නේ අහවල් අහවල් භෝගවලට වැඩි මිලක් හම් වෙලා තියෙනවා. මේ පාරත් ඒ වගේ වැඩි මිලක් ගන්නම් කියලා හිතාගෙන බොහෝ ගොවීන් ඒ ගියේ පාර වැඩි වෙළඳපොළේ මිලක් තිබ්බ භෝගේ වගා කරන්න පෙළඹෙනවා. එතකොට සියලු දෙනාම වාගේ වැඩි මිලක් තියෙන භෝගේ වගා කරපුවාම මොකද වෙන්නේ ළමයි? අස්වනු නිල්න කාලයේට විශාල අස්වැන්නක් එක්වර වෙළඳපොළට එනවා. ඒ මාපුවාම මොකද වෙන්නේ? මේ අධික අස්වනු සැපයුම යටතේ ඉල්ලුම නියතව තිබිදු සැපයුම වැඩි වෙලා මිල පහළ යනවා. ගොවීන් විශාල අසාධාරණයකට ලක් වෙනවා. මේ තත්ත්වයටදී ඔවුන් කෘෂිකර්මාන්තයේ බැහැර වෙන්න පවා පුළුවන්. මේ තත්ත්වයේ වළක්වන්න රජයේ ක්‍රියාත්මක කරන යෝජනා ක්‍රමය තමයි සහතික මිල යෝජනා ක්‍රමය. රජයේ මේ යටතේ කියනවා බය නැතුව ඕගොල්ල මේ භෝගේ උදාහරණයක් වී වගා කරන්න. කවුරු කොහොම කිව්වත් මෙන්න මේ මුදලට ඔබගේ වී මිලදී ගන්නවා කියලා රජයේ පොරොන්දුවක් වෙනවා. සහතික වෙනවා. අපි ගන්නවා මේ ගන්න කියලා. අන්න ඒ සහතික යටතේ ගොවීන් භෝග වගා කරනවා. ඒතර ඒ ප්‍රෝග්‍රෑම් එකට කියනවා සහතික මිල යෝජනා ක්‍රමය කියලා. මේ තරම් මිලක් ලැබෙන බවට සහතිකයක් තියෙනවා. ඉතින් ඒ නිසා දැනගන්න කෘෂි නිෂ්පාදන කාලීනයි. ක්ෂණිකව වෙළඳපොළේ සැපයුම ඇති කරන්න බෑ. ගොවීන් මීට පෙර කන්නේ තිබිච්ච වැඩි අස්වැන්න දිහා බලලා මේ කන්නේත් ඒක ලබා ගන්න බලාපොරොත්තු වෙන ඔක්කොම එකතුලා ඒ භෝගේ වගා කරනවා. එතකොට සැපයුම ඉහළ ගිහිල්ලා මිල පහළ යනවා. එතකොට මේ විදිහට අස්වනු නිල්න කාලයේදී ඉල්ලුම නියතව තියෙනවා. සැපයුම ගොඩාක් ඉහළ ගියාම මොකද වෙන්නේ? ගොවීන්ගෙන් අඩු මිලක් තමයි ලැබෙන්නේ. මෙහෙම වුණාම ගොවීන්ට තමන්ගේ මේ තත්ත්වෙට මූණ දෙන්න බැරි වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ වියදමයි ණයයි පියව ගන්න බැරුව ඒගොල්ලා කෘෂිකර්මාන්තයෙන් බැහැර වීමේ අවධානමක් තියෙනවා. මෙන්න මේ තත්ත්වය වළක්වන්න රජයේ සෑම වගාකරණයක් ආරම්භයේදීම රජයේ විසින් ගොවීන්ගේ වී මිලදී ගන්නා නිශ්චිත මිලක් ප්‍රකාශයට පත් කරනවා. මෙන්න මේකට අපි කියනවා වීවල සහතික මිල කියලා. නැත්තම් මේකට අපි කියනවා සහතික මිල යෝජනා ක්‍රමය කියලා. මේ දක්වලා තියෙන බල තත්ත්වයක් තමයි කිසියම් කෘෂිකාර්මික භාණ්ඩයක් සඳහා ඉල්ලුම් රේඛාව ලීවලිනුයි සැපයුම් රේඛාව එස්වලිනුයි දක්වලා තියෙනවා. මේ සඳහා පවතින සමතුලිත මිල PE වෙනවා. හදේ කියනවා මේ PE කියන සහතික මිල නම් නෙවෙයි, අපි ඊට වඩා වැඩි මිලකට වී මිලදී ගන්නම් කියලා. හදේ බලහත්කාරයෙන් පනවනවා PE වලට වඩා වැඩි මිල. ඒක තමයි PC කියන්නේ. හදේ කියනවා මෙහෙම දෙන්න ඕනේ අපි PC වලට ගන්නවා කියලා. එතකොට මේ මිල යටතේ මොකද වෙන්නේ? ගොවීන්ගේ සැපයුම වැඩි වෙනවා. නමුත් ඉල්ලුම අඩු වෙනවා. මේ නිසා ඉල්ලුමට වඩා වැඩි සැපයුමක් තියෙනවා. ඒකට අපි කියනවා අධි සැපයුම කියලා. ඔය කරලා තියෙන ළමයි මේ වගේ වැඩක් මේ බලන්න. මේක තේරුම් ගන්න. කෘෂි භෝගයක් තියෙනවා නම් ඒක ආර්ථිකයට ගොඩාක් වැදගත් නම් අපට මේ තත්ත්වය යොදන්න පුළුවන්. එතකොට කිසියම් කෘෂිකාර්මික භෝගයක ඉල්ලුම් රේඛාව තමයි අපි මේ කැපිටල් ඩී වලින් දක්වලා තියෙන්නේ. මේකෙම සැපයුම් රේඛාව තමයි අපි කැපිටල් S කැපිටල් S වලින් දක්වලා තියෙන්නේ. මේ අවස්ථාවේ සමතුලිත මිල P1 තියෙනවා. සමතුලිත ප්‍රමාණය
එක තියෙනවා. රජේ කියනවා ඔයාලා බය වෙන්න එපා, ඔක්කොම වගේ වීවකා කරන්න, ඕගොල්ලන්ගේ අස්වැන්න අපි මේ P එකට වඩා වැඩි මිලකට ගන්න රජේ වෙන අපි සහතික වෙනවා කියලා. ප්‍රතිඵලයේ වෙනත් භෝග වගා කරපු කට්ටියත් ඇවිල්ලා රජයෙන් වැඩි ආදායමක් ලබා ගැනීමට වීවකා කළා. අස්රු නිලනකොට අපට ලැබෙනවා මොකක්ද? සැපයුම වැඩි වූ තත්ත්වය. සැපයුම ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඒ තත්ත්වයට හේතුව අරගොල්ලා කියනවා බය නැතුව ඕගොල්ල වීවගා කරන්න කියලා. එතකොට වෙලා තියෙන්නේ මොකක්ද? ඉල්ලුම නියතව තිබියදී දැන් මේ පවතින මේකට අපි සමතුලිත මිල කියමු. මේ තියෙන සමතුලිත මිල රජය කියනවා ගොවියට නම් හොඳ නැහැ, මේක පාඩුදායකයි. ඒ නිසා අපේ කල්පනාව මීට වඩා වැඩි මිලක් ගොවියට ගෙවන්න කියලා රජය විසින් ගොවියාට ඊට වඩා වැඩි මිලක් නියම කරනවා. රජේ මගින් ගොවියාට නියම කරන මේ වැඩි මිලට අපි කියනවා සහතික මිල, හෙවත් සර්ටිෆයිඩ් ප්‍රයිස් එක කියලා. මේ යටතේ මෙන්න රජේ පනවන සහතික මිල. මෙන්න ඒ සහතික මිල යටතේ ඉල්ලුම් ප්‍රමාණය QD1යි. මෙන්න සහතික මිල යටතේ සැපයුම් ප්‍රමාණය QS1යි. වෙළඳපොලේ ඉල්ලුමට වඩා වැඩි සැපයුමක් ඇති වුණා. වෙළඳපොලේ ඉල්ලුමට වඩා වැඩිපුර ඇතිවන මේ සැපයුමට අපි කියනවා අධි සැපයුම කියලා. කලින් හොඳට තිබිච්ච වෙළඳපොලේ මේ අධි සැපයුමක් ඇතිකලී කොච්චරද මේකේ අගේ? QS1 රින QD1. මෙයාගේ අතර පරතරේ මේ අධි සැපයුම ඇති කළේ රජේ මගින්. එහෙනම් රජයට සිද්ධ වෙනවා මේ අධි සැපයුම මිලදී ගන්න. එහෙම නැත්නම් ගොවීන්ට විකුණා ගන්න බැරි ගැටලුවක් මතුවේ. රජේ තමයි කියන්නේ මේ අධි සැපයුමක් මිලදී ගන්නවා කියලා සහතික වෙනවා. ඒකයි ගොවීන් වැඩිපුර වී වගා කරන්නේ. එතකොට මේ අධි සැපයුම රජේ මිලදී ගන්න ඕන. මේක මිලදී ගන්න තමයි රජේ මගින් ඇති කරලා තියෙන ළමයි වී අලවි මණ්ඩලයේ කියන ආයතනය. මේ වී අලවි මණ්ඩලයේ මගින් ගොවීන්ගේ වී නැත්තම් අධි සැපයීම මිලදී ගන්න. ඔන්න සහතික මිල යෝජනා ක්‍රමය. පවතින මිලට වඩා වැඩි, නැත්තම් සමතුලිත අවස්ථාවේ පවතින මිලට වඩා, සමතුලිත කියන්නේ ඉල්ලුම හා සැපයීම අතර ප්‍රතික්‍රියාව මගින් නැති වෙන මිල, ඊට වඩා වැඩි මිලක් රජේ පැනවූ අවස්ථාව තමයි මේ සහතික මිල යෝජනා ක්‍රමය කියන්නේ. ඒ යටතේ වෙළඳපොලේ අස්තුණු අතිරික්තයක් ඇති වෙන අධි සැපයීමක් රජයේ එය මිලදී ගත යුතු වෙනවා. ඔය දක්වල තියෙන අර විස්තරය තමයි රජයේ විසින් මේක මිලදී ගන්න ඕන. දෙවැනි එකට අපි කියනවා අවම මිල යෝජනා ක්‍රමය. මේකට සමහරු කියනවා ෆ්ලෝ ප්‍රයිස් ස්කීම් කියලා. ෆ්ලෝ ප්‍රයිස් තමයි මේකත් කිසියම් දුරකට සහතික මිල යෝජනා ක්‍රමයටම සමානයි. නමුත් මෙතෙන්දී රජය වැඩිපුර තියෙන වී ගන්න එන්නේ හෝ අලවියට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට දැනගන්න මෙතෙන්දී රජය කරන්න ඊට වඩා වෙන දෙයක්. රජයට පේනවා කිසියම් කෘෂිකාර්මික නිෂ්පාදනයක් තියෙනවා, ඒකේ මිල හරි අඩුයි. ඒක ගොවියාට දරා ගන්න බැරි තරම් අඩුයි. ඒ ගානට දුන්නොත් ගොවියාට කරගන්න බෑ. රජය තමන්ගේ නීති රීති පාවිච්චි කරලා කියනවා කවුරු හරි කෙනෙක් මේ අස්වැන්න මිලදී ගන්නවා නම් අඩුම ගානේ මේ ගානවත් ගෙවන්න ඕන කියලා. රජයේ තමන්ගේ බලය පාවිච්චි කරලා කියනවා කවුරු හරි ගොවීන්ගේ නිෂ්පාදන ගන්නවා නම් අඩුම ගානේ මේ ගානවත් ගෙවන්න ඕන කියලා. අන්න ඒ රජයේ පනවන අඩුම ගානට අපි කියනවා අවම මිල කියලා. බලන්න වෙනදී ළමයි කිසියම් වෙළඳපොලේ පවතින
කෘෂිකාර්මික භාණ්ඩයක ඉල්ලුම් රේඛාව කැපිටල් D කැපිටල් D මගින් සැපයුම් රේඛාව කැපිටල් S මගින් දක්වන මේ දෙක අතර අන්තර්ක්‍රියාවෙන් තීරණය වෙනවා සමතුලිත මිල PE සමතුලිත ප්‍රමාණය QE වෙනවා රජේ කියනවා මේ PE සමතුලිත මිල ගොවියාහිවත් නිෂ්පාදකයාට අසාධාරණ තරම් අඩු මිලක් ඒ නිසා රජේ කියනවා රජේ මිල දී ගන්න හැබැයි යා කියනවා කවුරු ගත්තත් අඩුම ගානේ මේ අස්වැන්න කිලෝ එකකට PE දෙක තරම් වැඩි මිලක් ගෙවන්න ඕනක රජේ පනවනවා මීට වඩා අඩු ගණන් වලට මේක විකුණන්නේ නැහැ ගොවීන් එතකොට මොකද වෙන්නේ ළමයි PE දෙක නම් අවම් මිල රජේ පනවනවා මේ සමතුලිත මිලට වඩා මිල මේ යටතේ ඉල්ලුම Q E එක දක්වා අඩු වෙනවා සැපයුම මොකද වෙලා තියෙන්නේ Q S එක දක්වා වැඩි වෙනවා මෙතන වෙළඳපොලේ ඇති වෙනවා ආපහු අධි සැපයුම රජේ මේක කලමනාකරණය කරන්නට රජේ මිලදී ගන්න නැති වුණාට මොකක් හරි උපක්‍රමයක් යොදන්න කලින් අධි ඉල්ලුමක් හෝ අධි සැපයුමක් තිබුණේ මේ අවම් මිල කියලා වැඩි මිලක් පනවපුවාම තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ මේ දක්වලා තියෙන අවස්ථාව තමයි එතකොට රජේ මොකද්ද කරන්නේ මේ ඇතිවන අතිරික්තේ නැත්තම් අධිසැපයම හසුරවන්න ගබඩා පහසුකම් ලබා දෙනවා එතකොට වැඩිපුර අස්වැන්න ගබඩා කරලා තියන්න පුළුවන් අලුත් අලුත් වෙළඳපොළ වලට ගිහින් විකුණ ගන්න කියනවා ලබාගත් අස්වැන්න තොගේ ඇපේට තියලා ණය ගන්න ක්‍රමයක් හදනවා ඒකට අපි කියනවා ප්‍රෙජ්වර්ත් ණය ක්‍රමය කියලා දැන් අස්වැන්න තියනවා විකිනින්නේ ඇයි ගණන් ගියා එතකොට රජේ ආධාර කරනවා එහෙනම් මේක ඔයාලා ණය ගත්තේ වට ඇපේට මේ අස්වැන්න තියාගන්න කියලා රජයේ බැංකුවලට ඒ අස්වැන්න බාර ගන්න අවශ්‍ය ණය පහසුකම් අපි කියනවා ප්ලෙජ්වර්ත් ලෝන් ක්‍රමය හඳුන්වා දෙනවා තුන්වෙනි එක තමයි ඇත්තටම සමතුලිත මිල කලේ රජයේ දක්වන මැදිහත් වීම පාලන මිල යෝජනා ක්‍රමය මේක පාරිභෝගික ආරක්ෂා කිරීමට යොදන්නේ රජයේ කියනවා කිසියම් භාණ්ඩයක තියෙන සමතුලිත මිල පාරිභෝගිකයාට දරන්න බැරි තරම් වැඩි කියලා රජය කරන්නේ මොකද්ද ඊට වඩා අඩු මිලක් නියම කරනවා පාලන මිල කියලා. ඒතකොට ගොගේ නිෂ්පාදකයාට සිද්ධ වෙනවා ඒ මිලට අලෙවි කරන්න. අන්න ඒකයි මේ බලාපොරොත්තු වෙන්නේ. මේ බලන්න ළමයි. එතකොට කිසියම් භාණ්ඩයක ඉල්ලුම් රේඛාව කැපිටල් D කැපිටල් D සැපයුම් රේඛාව කැපිටල් S කැපිටල් S මෙන්න සමතුලිත මිල මෙන්න සමතුලිත ප්‍රමාණය දැන් රජේ කියන්නේ මේ පාලන මිල පාරිභෝගිකයාට දරන්න බැරි තරම් වැඩි කියලා. ඒ නිසා රජේ මොකද කරන්නේ? තමන්ගේ අධිකාරි බලය පාවිච්චි කරලා ඊට වඩා අඩු මිලක් පාලන පිළි වශයෙන් නියම කරනවා. ඊට වඩා අඩු මිලක් පාලන මිල වශයෙන් නියම කරනවා. මෙන්න ඒ පාලන මිල. මේ යටතේ වෙළඳපොලේ තියෙන සැපයුම පහළ යනවා. QS එක දක්වා වැඩිල්ලම වැඩි වෙනවා QD එක දක්වා වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ඇති වෙනවා නැත්නම් මදි බවක් ඇති වෙනවා QD එක ඍණ QS එක යට එතකොට මොකද වෙන්නේ මේ වෙළඳපොලේ භාණ්ඩ හිඟ වුණාම කූට වෙළඳුන් සීමිත භාණ්ඩ වෙළඳපල් වල සංගවාගෙන වැඩි මිලට අලෙවි කරන්න උත්සාහ කරනවා රජයේ නිසා මේක වළක්වන්න උපක්‍රම යෙදිය යුතුයි මිල පාලන වැටලීම ආදිය කරලා ඒගොල්ලෝ අත්තරම් ගුරු ගන්නවා
මේ දක්වලා තියෙන හිතත්වේ මේදී ඇතිවෙන මේ බාණ්ඩ හිඟේ වළක්වන්න රජයේ විවිධ පියවර අනුගමනය කරන්න ඕනේ දැන් ඔය අර ඉන්ධන සඳහා යොදා ගන්න QR කේතක මේ වගේ සලාක නිකුත් කරලා තියෙන සීමිත බාණ්ඩ වාරි බුක්කියට ලබා දෙන්න ඕනේ එහෙම නැත්නම් පුද්ගලික අංශයේ වෙනුවට රජයේම මේ සීමිත බාණ්ඩ ප්‍රමාණය අලෙවි කරන්න දායක වෙන්න ඕනේ එහෙම නැත්නම් වැඩි මිලට අලෙවි කරන අය අලක්වා ගන්න ඕනේ මිල පාලන වැටලීමක් රජයේ ක්‍රියාත්මක කරන මේ වගේ තවත් උපක්‍රමයක් තමයි යෙදවුම් සහන ආධාර යෝජනා කම දැන් ළමයි විවෘත වෙළඳපොළේ පවතින කිසියම් කෘෂිකාර්මික යෙදවුමක උදාහරණ පොහොර කියලා හිතන්නකෝ මිල අධික නම් මොකද වෙන්නේ ගොවීන් ඒ යෙදවුම භාවිත කරන්නේ දැන් ගොව උදාහරණයක් රසායනික පොහොරවල අධික මිල නිසා පවතින ගොවීන් යොදන්නේ නැතුව ඉන්නේ එහෙම වුණාම මොකද වෙන්නේ රටේ අස්වැන්න වගාවේ අස්වැන්න අඩු වෙනවා මේ නිසා රජයේ මොකද කරන්නේ ගොවීන් පොහොර දාන්නේ නැති එක වළක්වන්න වෙළඳපොළේ පවතින මිලට වඩා විශාල ප්‍රමාණයක් මිල අඩු වෙන ගොවීන් තෙම පොහොර සපේ මෙන්න මේකට අපි කියනවා රසායනික පොහොර සැපීමේ වැඩසටහන කියලා. එතකොට මොකද වෙන්නේ ගොවීන් මේ අඩු ගන්නට හම් වෙන පොහොර දාලා ලොකු අස්වැන්නක් ගන්නවා. ගොවීන් පොහොර දාලා මේ වාගේ ලොකු අස්වැන්නක් ගත්තාම ඒ අස්වැන්න සැපීම වැඩි වීම නිසා මොකද වෙන්නේ සැපීම වක්‍රේ දකුණට එතැන් වීම නිසා මිල පහළ යනවා. මිල පහළ යනක පාරිභෝගිකයාට වාසිදායකයි. හැබැයි සැපීම් ප්‍රමාණය වැඩිවීම නිෂ්පාදකයාට වාසිදායකයි. මෙන්න මේකට අපි කියනවා ළමයි යෙදවුම් සහනාධාර යෝජනා ක්‍රමය කියලා. කිසියම් යෙදවුමක් ගොවීන් භාවිතා කරන්නේ අඩු වෙන්න. අපි කරන්නේ විවෘත වෙළඳපොළේ පවතින මිලට රජයේ මගින් යෙදවුම ලබාගෙන ඊට වඩා විශාල සහනයක් යටතේ අඩු මිලට ගොවීන්ට ලබා දෙනවා. මෙන්න මේම කිසියම් කෘෂිකාර්මික යෙදවුමක් වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට හේවත් සහනාධාර යටතේ ගොවීන්ට ලබා දුන්නොත් ඒකට අපි කියනවා යෙදවුම් සහනාධාර යෝජනා ක්‍රමය කියලා. මේ කරලා තියෙන්නේ ඒකයි. දැන් උදාහරණයක් පොහොර සඳහා මෙහෙම එකක් ක්‍රියාත්මක වෙනවා. තමයි කිසියම් කෘෂිකාර්මික භාණ්ඩයක ඉල්ලුම් රේඛාව අපිට දක්වන්න පුළුවන් කැපිටල් ඩී වලින් සැපයුම් රේඛාව දක්වනවා කැපිටල් එස් වලින් එතකොට මෙන්න සාමාන්‍ය තත්ත්වයට උදී සමතුලිත මිල මෙන්න සමතුලිත ප්‍රමාණය අපිට පුළුවන් Q1 කියලා දාමු අපි මේකට T1 Q1 දාමු අපි දැන් ඔහොම තමයි තියෙන්නේ රජයේ මතේ වෙලා තියෙන්නේ විවෘත වෙළඳපොළේ තියෙන කිසියම් යෙදවුමක මිල වැඩි කියලා රජයේ ඒ නිසා විවෘත වෙළඳපොළේ තියෙන මේ යෙදවුම ඊට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා ගන්න. එහෙම ලබා දුන්නාම ගොවීන් එක වැඩිපුර භාවිත කරලා වැඩි අස්වැන්නක් ලබා ගන්නවා මේ වැඩි අස්වැන්න ලබා ගැනීම ප්‍රතිඵලය තමයි සැපයුම් වක්‍රය දකුණට විතැන් වෙනවා ඒ සමග මොකද වෙන්නේ ළමයි සැපයුම් වැඩි වෙනවා ඒක තමයි අලෙවි කිරීමට උපක්‍රම යොදන්න ඕන අනික් අතට සැපයුම් වැඩි වීම නිසා ගොවීන්ගේ ආදායම වැඩි වෙනවා අනික් පැත්තෙන් හැබැයි ඒකක මිල අඩුවීම නිසා පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල අඩු වෙනවා. ඒ නිසා යෙදවුම් සහනාධාර යෝජනා ක්‍රමය නිෂ්පාදකයා හා පාරිභෝගිකයා යන පාර්ශව දෙකටම ප්‍රතිබලදායක ක්‍රමයක් වෙනවා. මේ දක්වලා තියෙන ඒ தත්ත්වය තමයි. අපි කතා කළේ සමතුලිත මිල කිරි රජයේ මැදිහත් වීම. රජයේ ප්‍රධානාකාර කීපයකට දායක වුණා පළවෙනි එකට අපි කිව්වා සහතික මිල යෝජනා ක්‍රමය කියලා
මේ අර්ථයේ කලේ රජයේ වගාකන්නේ ආරම්භයේදීම එම වගාකන්නේ අවසානයේ ගෝවින්දගේ අස්වර මිලදී ගන්නා නිශ්චිත මිලක් ප්‍රකාශයට පත් කරනවා. මේදී වගාකන්නේ අවසානයේදීම රජය ඒ මුදල ප්‍රකාශයට පත් කරනවා. ඒ නිසා මේ සහනාධාරය නිසා වැඩිපුර ගෝවින් අදාළ වූගේ වගා කිරීමට පෙළඹෙන්න පුළුවන්. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? සැපයුම ඉහළ යනවා. ඉල්ලුම නියතව තිබියදී සැපයුම ඉහළ යනවා. මේ තියෙන ඉල්ලුම් රේඛාව, මේ තියෙන සැපයුම් රේඛාව ඔහොම තියෙන වෙලාවක දැන් මේගොල්ල සහතික මිලක් ලබා දුන්නාම මොකද කරන්නේ? මේ මිල අසාධාරණයි කියලා රජය කියනවා. මේ PE කියන මිල යෝග්‍ය නෑ කියලා තමයි රජයේ මතය වෙන්නේ. රජය ඒ නිසා මොකද කරන්නේ? ඊට වඩා වැඩි මිලක් පනවනවා. මේ පනවන මිලට අපි කියනවා PC හෙවත් සහතික මිල කියලා. මෙන්න වෙච්ච වැඩි. රජය මේ මිල නෙමෙයි අපි බය නැතුව ඔයගොල්ලෝ VB වඩා වැඩි ගන්නට ගන්නවා කියලා PC කියලා මිලක් පනවනවා. ඒක තමයි සහතික මිල. සහතික මිල පනවපුවහම මොකද වෙන්නේ ළමයෝ? ඉල්ලුම අඩු වෙනවා. හැබැයි සැපයුම වැඩි වෙනවා. වෙනද පොලේ ඇති වෙනවා මෙන්න මේ අදි සැපයුම. රජේ විසින් මේ අදි සැපයුම මිලටිය ගන්න ඕනේ. මොකද ඒගොල්ල තමයි පොරොන්දු වුනේ. ඕකයි අපි කියන්නේ. දෙවෙනි එකට අපි කිව්වා ළමයෝ අවම මිල යෝජනා ක්‍රමය කියලා. මෙතෙන්දි රජේ මිලදී ගන්න එන්නේ නැහැ. හැබැයි මිලදී ගන්න අයට කියනවා ඔයාලා ගන්නව නම් මේ ගන්නට ගන්න ඕනේ කියලා. මෙන්න ඉල්ලුම, මෙන්න සැපයුම, මෙන්න සමතුලිත මිල, මෙන්න ප්‍රමාණය. රජේ කියන්නේ මේ PE සමතුලිත මිල ගොවියට පාඩුයි කියලා. රජේ නීතියක් දානවා. ඒ නිසා රජේ ගන්නෙ නෑ. මේ කවුරු ගත්තත් ගොවියට මීට වඩා වැඩි මිලක් අවම් මිල වශයෙන් ගෙවන්න ඕන. ඒකට අපි කියනවා PF අවම් මිල කියලා. මේ යටතේ මොකද වෙන්නේ? ආපහු ඉල්ලුම අඩු වෙනවා. සැපයුම වැඩි වෙනවා. වෙළඳපොලේ භාණ්ඩ අතිරික්තයක් ඇති වෙනවා. සැපයුම අතිරික්තයක් ඇති වෙනවා. රජයේ මේ කළමනාකරණය කරන්න ගබඩා පහසුකම් දෙන්න ඕන. එහෙම නැත්නම් මේවාට ණය පහසුකම් ලබා දෙන්න ඕන. අලුත් වෙළඳපොළවල් සපයා දෙන්න ඕන. ඒත් කතා කළේ අවම මිල ගැන. ඉස්සෙල්ලා කතා කළේ සහතික මිල ගැන. තුන්වෙනිව අපි යෝජනා කළා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක කරන වැඩසටහනක්. ඒකට අපි කිව්වා පාලන මිල වැඩසටහන කියලා. ඒකට අපි කිව්වා පාලන මිල වැඩසටහන කියලා. කිසියම් කෘෂිකාර්මික භෝගයක ඉල්ලුම් රේඛාව, සැපයුම් රේඛාව, මෙන්න සමතුලිත මිල, මෙන්න සමතුලිත ප්‍රමාණය. රජයේ මතේ වෙලා තියෙන්නේ මේ සමතුලිත මිල ගොවියට දරන්න බෑ කියලා. රජයේ ඒ හන්දා ඊට වඩා අඩු මිලක් පනවනවා පාලන මිල වශයෙන්. මීට වැඩිය විකුණන්න එපා කියලා. මෙන්න රජයේ පනවන පාලන මිල. මේ මිල යටතේ මොකද වෙන්නේ ළමයි? සැපයුම අඩු වෙනවා, ඉල්ලුම වැඩි වෙනවා, වෙළඳපොලේ ඇති වෙනවා අදි ඉල්ලුමක්. මේ අර්ථයේ වෙළඳපොලේ ඇති වෙනවා භාණ්ඩ හිඟයක්. මේ අර්ථයේ කළු කඩ වෙළඳුන් භාණ්ඩ සැඟවීමක් කරනවා. මේ මගින් පාරිභෝගිකයාට ඇති වෙන අපහසු වළක්වන්න රජයේ මිල පාලන වැටලීම්, රජයේ මගින් අලෙවි කිරීම, සලාක ක්‍රමයේ වැනි උපක්‍රම යෙදිය යුතු වෙනවා. මේක හැබැයි රජයේ සත්භාවයෙන් පාරිභෝගිකය ආරක්ෂා කරන්න තමයි මේ මිල පාලන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ.
මේ අවස්ථා තුනේදීම සහතික මිල අවම් මිල හා මිල පාලනය කියන අවස්ථා තුනේදීම මොකද උනේ සමතුලිත මිල මත රජයේ මගින් බලපෑවා අපි එනවා හතර වෙනුව කතා කරපු තත්වයට යදොම් සහන ආධාර යෝජනා ක්‍රමය අපි දැක්කා හැබැයි මේක නම් නිෂ්පාදකයා හා පාරිභෝගිකයා කියන පාර්ශව දෙකටම ප්‍රතිලාභී ක්‍රියාවක් බව කිසියම් කෘෂිකාර්මික යෙදවුමක විවෘත වෙළඳපොලේ මිල අධික නම් ගොවීන්ට මේ අධික මිල දරා ගන්න බැරුව ගොවීන් මේක අඩුවෙන් භාවිතා කරනවා මේ මගින් භෝගයෙන් ලැබෙන අස්වැන්න පහළ යාමේ ප්‍රවණතාවක් තියෙනවා මේ භෝගය ජාතික වශයෙන් වැදගත් භෝගයක් නම් මේකට අඩුවෙන් යෙදවුම ලබා දීම නිසා අස්වැන්න ඉතාවමගේක පවතිනවා මේ වගේ අවස්ථාවක ඉල්ලුම් රේඛාව මේ තියෙනවා සපයුම් රේඛාව මේ තියෙන මෙන්න සමතුලිත මිල මෙන්න සමතුලිත මිල මෙන්න සමතුලිත ප්‍රමාණය රජය හිතනවා මේ යෙදවුමේ මිල අධිකයි උදාහරණ පොහොර මේ ගොවියාට දැරිය නොහැකි තරම් අධිකයි ඒ නිසා රජය මොකද කරන්නේ ඒ යෙදවුම ඊට වඩා අඩු මිලකට ගොවියාට ලබා දෙනවා මෙහිදී ගොවියා එම යෙදවුම සාපේක්ෂව වැඩි ප්‍රමාණවලින් භාවිතා කරනවා ප්‍රතිඵලය වන්නේ භෝගය අස්වැන්න නැත්නම් නිෂ්පාදනයේ ඉහළ යන මෙවගින් මොකද වෙන්නේ ඉල්ලුම් රේඛාව නියතව තිබියදී සැපයුම් රේඛාව දකුණට විතැන් වෙනවා මෙන්න නව සැපයුම යටතේ සමතුලිත මිල එය පහළ යනවා PE එක දක්වා එය නිෂ්පාදකයාට ලාභදායි තත්ත්වයක් වෙනවා මෙන්න සමතුලිත ප්‍රමාණය එය ඉහළ ගිහිල්ලා තියෙනවා QE එක දක්වා අතිරේක නිෂ්පාදනය අලෙවි කර ගැනීමට හැකිවීමෙන් ඒක අනික් පැත්තෙන් ගොවියාට ලාභදායි ඒ නිසා දැනගන්න යදොම් සහන ආධාර යෝජනා ක්‍රමය නිෂ්පාදකයා හා පාරිභෝගිකයා කියන පාර්ශව දෙකටම ලාභදායී ක්‍රියාවක් වෙනවා. අපි කතා කර කර හිටියේ වෙළඳපොළක පවතිනවා සමතුලිත මිල. සමතුලිත මිල ඉල්ලුම නියතව තිබියදී සැපයුම වෙනස් වීමෙන් වෙනස් වෙන්නත් පුළුවන්. සැපයුම නියතව තිබියදී ඉල්ලුම වෙනස් වීමෙන් වෙනස් වෙන්නත් පුළුවන්. නැත්තම් ඉල්ලුමයි සැපයුමයි දෙන්නම වෙනස් වුණාම වෙනස් වෙන්නත් පුළුවන්. මීට අමතරව සමතුලිත මිල කෙරේ රජයේ මැදිහත් වෙන්න පුළුවන්. සහතික මිල යෝජනා ක්‍රමය, අවම් මිල යෝජනා ක්‍රමය, පාලන මිල යෝජනා ක්‍රමය හා යෙදුම් සහන ආධාර යෝජනා ක්‍රමය යටතේ. එහෙනම් දරුවනි, ඒ සමග අපි කතා කළේ කොහොමද වෙළඳපොළක භාණ්ඩයක මිල තීරණය වීම යටතේ මොකද්ද ඒ තීරණ ගැනීමේ යාන්ත්‍රණය? එහෙම නැත්නම් අපි කියනවා මේකට සමතුලිත මිල යාන්ත්‍රණය කියලා. ඉතින් එහෙනම් අපි ඊගෙනයි කතා කළේ විශේෂයෙන්ම ඉල්ලුම හා සැපයුම එකිනෙකාට සමාන කරලා ප්‍රස්ථාර නැත්නම් වගු හෝ සමීකරණ විසඳීමේ ගණිත ගැටලු විසඳන්න ඔබට හැකි වෙන්න ඕන මේ අවස්ථාවේ. එහෙනම් අපි මේ වේකකය මෙතකින් අමාර කරනවා. මේ බඳුම නව ඒකකයකින් ඔබ හා සමග හමු වෙන්නයි බලාපොරොත්තු. එහෙනම් දරුවනේ, ආයුබෝවන් කිය.